අපි සාමාන්‍ය දැන් යට ඇඳුමක් රුපියල් 300යි වගේ ගන්න පුළුවන් නිකම් පාරේ නැත්නම් 450යි 500යි නැත්නම් 1000යි 2000 වගේ සමහර ඒවා. දැන් දැන් අපි වුණා මම වුණත් හිතනවා ඒක කියන්නේ කොහොමද මේක දැන් අපි දැන් යට ඇඳුම කියන්නේ හැමදාම අඳින එක. ඩේලි ආය ආය අඳින්න වෙනවා. එතකොට කොහොමද මේ මිල දරන්නේ? ඒ කියන්නේ මොකද ඒක එකතු වුණාම ආය ඇඳුම් ගන්න ගියාම හරි එළියට අඳින එක අපි බලනවා ඇඳුම් ගන්නකොට හරි මේක රුපියල් 1500යි ටී-ෂර්ට් එක හරි ෂර්ට් එක හරි කමන්නේ කොහොම හරි ගන්නවා. ඊට පස්සේ කලිසමකුත් ගන්නද මේ වඳින්න මිනිස්සු දකින්නේ මේවා. ඊට පස්සේ හිතනවා බිලෙන් අඩු යට ඇඳුමක් දා ගන්නවා. නමුත් කවුන්ටරේදී හිතනවා පොඩි ගාණ අඩු කරගන්න ගත්ත යට ඇඳුම් දෙක අයින් කරනවා. අයින් කරලා අර ඇඳුම් දෙක විතරක් ගන්නවා. ඉතින් මේක ඇත්තටම මිනිස්සුන්ට දැනෙන රියල් ප්‍රශ්නයක්. මේක කාගෙන්ද මතුනේ කියන කතාව නෑ. දේශපාලන වේදිකාවට අපි හිතමු බත් එක බත් එකක් බැඳගෙන යනකොට ඉස්කෝලේ ළමයා අම්මා බැඳලා දෙන බත් එක දැන් අනිත් ළමයි ඉස්සරහ දිගාරින් ටිකක් අවුල් වගේ. යට ඇඳුමට වඩා වෙනස්ක තමයි. නමුත් ඒක අවුල් වගේ. ඒක තනියෙන් කන්න බලනකොහෙ. නැත්නම් බත් එක මෙපා කියනවා. ඒකට වඩා හොඳයි බත් එක නොකා මොකක් හරි ගැටයක් ගහගන්න එක. ඉතින් ඒවා තව තැන් තව වෙනත් කෑමේදී ඇඳුමේදී හෝ ප්‍රවාහනයේදී ප්‍රවාහනයේදී ඒක යට ඇඳුමට වඩා වෙනස්. නමුත් කිලෝමීටර් දෙකක් යන්න තියෙනවා රෑ හතහමාරට. වැඩ ඇරලාවිල්ල එන ගෑනු කෙනෙක්ට බැහැල කිලෝමීටර් දෙකක් යන්න තියෙනවා. මේ කිලෝමීටර් දෙක දැන් ත්‍රිවිල් එකක් යන්න බෑ. ඒක රුපියල් 200ක් විතර යයි. ඒ නිසා ඒ දුර පයින් යනවා. පයින් යද්දී බයික් එකක් යන ගම පස්සෙ පැත්තට ගහන් යනවා. ඒ කියන්නේ මේ සමාජ අරුබුද්දේ එවැනි සිදුවීම් තුලින් තමයි එන්නේ. ඒවා දේශපාලන වේදිකාව තුල පැවති යුතුයි. නෑ. කිදර කෙරෙන කියන්නේ තනින්ද කියන්නේ මොන තැන්වලින්ද අපි මේ කෝනර්ස් කපන්නේ? ඒ කියන්නේ දැන් මේ ලැබෙන ආදායමෙන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න බැරි වුණාම කොහෙන් කොහෙන් දඩු වෙන්න. ඔක තව කාලයක් තමයි මම මතකයි පහුගිය අවුරුද්දේ ආපු ආටිකල් එක අල්ජිරා ඉන්ටර්වයුව එක මේ ආටිකල් එක මම මතක විදිහට කිව්වා. දැන් දෙමෝපියන්ට සිද්ධ වෙලා තියෙනවා මොන දරුවවද ඉස්කෝලේ යවන්නේ කවද ගෙදර තියාගන්නේ කියලා තීරණය කරන්න. ඒකෙදි හැම වෙලාවෙම වගේ ගෙදර තියාගන්නේ ගෑනු දරුවව. අර අර මම හිතන්නේ ඔය යට ඇඳුමේ කතාවත් එන්න එතනින්. ඒ කියන්නේ අපි අර පහත්තනින් ජලය ගලා බසිනා වගේ බලය අඩු තැන එළියට නොපෙනෙන තැන තමන්ට ජාමි බෙහෙර ගන්න පුළුවන් තැන තමයි. ඒ කියන්නේ සමාජ දේශපාලන අර්බුදය විග්‍රහ කරද්දී හරි සමාජයේ පුළුල්ව තේරුම් ගනිද්දී මිනිසුත් හිතන් ඉන්නේ ජනප්‍රිය උදාහරණ සහ සංකේත තියෙනවනේ මන්දපෝෂණය නේද. ඊට පස්සේ මේ මොනවද කියන්නේ මේ දුප්පත්කම දලදේශීය නිෂ්පාදිතය හරි මොනහරි ඔහොම කියලා අපිට තව මේකට ගොඩක් එකතු කරන්න පුළුවන් නේ. මේ 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 අඩුබරු බරුපත් උද්දාමනේ ඔහොම කියලා. නමුත් මම හිතන්නේ දැන් දැන් ඊටාම ජන මේ පගුදස්සල වෙච්ච මේ ඔය පොඩි සංවාදයක් ඇතුලේ මේ යට ඇඳුමත් එක්කනේ යට ඇඳුම වැලේ වනන්න බෑ කිව්වම ඒක ඒක ජෝක් වෙන්නේ. මම හිතන්නේ ඒක ඇතුලේ කාරණේ තමයි. මම හිතන්නේ අපි තේරුම් ගන්න වෙන්නේ අපිට දැන් ඒ කියන්නේ කන්න නැති එක අපි කියන්න කියලා අපි අම්දියක් සමාජගත කරන්න හදන හා සමානවම අනිත් පැත්තෙන් ඒ අනිත් පැත්තේ යට ඇඳුමක් ඇතුලෙන් කියන්න හදන කතාව මොකද්ද කියන එකනේ. ඒක තමයි මම හිතන්නේ ඉතාලම පැහැදිලිවම සමාජය ඇතුලේ තියෙන අර්බුදය නේ. අර්බුදය තේරුම් ගන්න අපි උත්සාහ කරන්න ඕනි කියන කාරණේ නේ. එතකොට මම දැන් මේ මේ මේකෙදී අපිට වැදගත් වෙයි අපි 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 කොහොමද මේ මේ ඒ ඒ ඒ වගේම දුක් විඳින මිනිස් ප්‍රමාණයක් ඉන්නව නේ. ඒ ඒ ඒ ඒක යට ඇඳුම් පිළිම රස්නයක් නෙමෙයි නේ. පන්ති යවන්නේ නැති කන්නේ නැති බෙහෙත් ගන්න දැන් බෙහෙත් පෙත්ත අපි අතරත් ඉන්නවා නේ. අපේ සහෝදරවරු ඉන්නවා මේ බෙහෙත් මේ මේ බෙහෙත් ලෙඩක් වුණාම නේ ඕකෙන් සමහරට 100 කිව්වම දෙක කඩලා උදේටයි හවසටයි බොනවා. ඒ දෙක එක 100ක් බොන්න විදිහක් නෑ. ඔව් ඒක දිගට 100ක් බොන්න විදිහක් නෑ. විශේෂයෙන්ම මම දන්නවා මගේ වයසේ කට්ටිය ඉන්නවා අම්මලා තාත්තලා සනීප වෙලා ඉස්පිරිතාලෙ ගියාම දැන් සමහර වෙලාවට අර ඇඩල්ට් පැම්පර්ස් එහෙම ගන්න ඕන වෙනවා. ඉතින් මේ අර දැන් ඔය ලොකු පැකට් ගන්න ගියාම ගණන් වැඩි. ඊට පස්සේ ඔය මේ මහා ඉස්පිරිතාලෙ එළිය පොඩි ෂොප්ස් වල තියෙනවා ඔය ලූස් ගන්න. එතකොට ඔක දවස් දෙක තුනට වෙන වෙනම මේ දවස් දෙක තුනට අර ගන්නවා ආයෙත් ඔක කීයක් හරි හොයාගෙන ආය යනවා. ඉතින් ඔය මේ චක්‍රය එහෙම නැත්නම් මේ මේ රෝල ගහනවා කියලා කියන්නේ ඒ රෝලින් ජීවත් වෙන ඉතා විශාල පිරිසක් ලංකාවේ මේ වෙනකොට ඉන්නවා. ඒ වගේම මේ ඔය මධ්‍යම පන්ති එක නැත්නම් අර
අවුලක් නැතුව ජීවත්වන්න පුළුවන් කියන පිරිස් වැඩි වැඩියෙන් මේ අමාරු කමින් ජීවත්වන කොටසට එකතු වෙමින් ඉන්නා මේ පහුගිය අවුරුදු දෙක ඇතුළ තුළදී. එහෙම වෙලා තියද්දිත් අපි අර වචනය අල්ලගෙන හිනා වෙන්නේ මේ අපි වගේම අවුල් තියෙන මිනිස්සුන්ට නේද? සහ ඒ තත්ත්වෙන් දැනට හැම අවුලක් නැති වුණත් ඒ තත්ත්වයට පත් වෙන්න අපි වැඩි ඇතන ඒ කියන්නේ අපි වැඩිපුර කිට්ටු ඒ තත්ත්වයට පත් වෙන කෙනාට මිසක් රනිල් වික්‍රමසිංහට නෙමෙයි. මම හිතන ගොඩක් අය ඒ තත්ත්වෙ ඉන්නවා කියලා. ඒ තත්ත්වෙ ඉන්න ගමනුත් ඒගොල්ලෝ මේ අර තියන්නේ අර මේ පැතුනත් hina වෙනවා මේ පැතුනත් hina වෙනවා ඉතින් අපිට ගල hina වෙනවා. නමුත් අර ඇත්තටම ඒ අර එහෙම නෙමෙයි වගේ කියලා හිතනවා නේ. අම්මට උඩු අපි එහෙම නෙමෙයි අය කියලා. එහෙම අපිට ප්‍රශ්න නැහැ. ඒක හවලාට තමයි ඇත්ත කියලා වගේ හිතනවා. හැබැයි අපි අපිට ඒ ප්‍රශ්නෙම තමයි තියෙන්නේ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට එයා ඒක කිව්වා අපි කියලා නැහැ. හැබැයි මේ ප්‍රශ්න මම හිතන්නේ අපිට වැදගත් වෙයි අපේ සාකච්ඡාවට මේක. ඔව් මම කියන්නේ ඔබ අභිනය ප්‍රතිපත්ති වලට ගෙනාවා. නැත්තම් අපි මේ දැන් එහෙම තියෙන සමාජයේ එක බිඳ වැටීමක නැත්තම් තීරුවක එහෙම නැත්තම් සමාජ අර්බුදයක ඒක විසඳන්න මම හිතන්නේ වැදගත් වෙන්නේ ඊළඟ බලය ගන්න හෝ කියන්නේ එකට මාරු වෙන නියමිත අය කරන්න නියමිත වැඩේ මොකද්ද කියලා. ඔව් ඒ කියන්නේ අපි දැන් කියන්නේ ප්‍රශ්න විශේෂයෙන්ම මේ වගේ කාරණාවලදී ප්‍රශ්න වඩාත් සුදුර ඒ කියන්නේ එදිනෙදා ලෙවල් එකේ තියෙන එකම අපිට කිසිම ගැටලුවක් නැතුව ඒක මහා එකට දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි එකයි අර හැම වෙලාවෙම දැන් ණය අර්බුදය ගැන කතා කරද්දී රටේ ණය අර්බුදය ගැන කතා කරද්දී සුද්ධ ණය අර්බුදය කතා කරා. ඒතර සුද්ධ මූල්‍ය ණය අර්බුදය සාමාන්‍ය මිනිස්සයාගේ කොහොමද ණය හිමියාගේ බලහත්කාරය මේ ණය ගෙවන්න බෑ කියලා දැන ණය දෙන්නේ කොහොමද? ණය දෙනකොට කොන්දේසි වලට ඇතුලත් කරගන්නේ කොහොමද? ඊට පස්සේ ණය ගණිද්දි බලහත්කාරීව ගන්න කොහොමද? ඉහළ පොලිවලින් ණය කොල්ල කන්නේ කොහොමද? මෙන්න මේ සම්බන්ධෙම තමයි ජාතික ජාත්‍යන්තර වශයෙන් කෝට් ඇඳගෙන කරන්නේ. ඒතකොට ඒක අපි පෙන්නනවා. පෙන්නලා අපි කියනවා මෙන්න මේක කොල්ලයක්. මේ කොල්ලයට විරුද්ධ වෙන්න. ඒතකොට මේ වගේ තමයි. ඒතකොට ලංකාව ගොදුරු වෙලා ඉන්නේ කොල්ලේ. මේ පෙනුකට තියෙන එක ලොකු මේ ගිවිසුම් ගහගෙන වෙන වෙන විදිහට කරන්නේ. මේ කතාව එහෙම නැත්නම් තමන්ගේ යට ඇඳුම හිල් බත් එක දිග අරින්න බෑ මැල්ලුමයි පරිප්පුවයි විතරයි තියෙන්නේ නැත්නම් හවසට ගෙදර යද්දී යන්න බෑ මේ පයින් යන්න වෙනවා කරවලේ කුඹුරු වෙල්ලාගේ මැද්දේ රස්සාව කරන මිනිස්සු මෙන්න මේ පීඩනය තමයි රට සමස්තයක් විතර මුහුණ දෙන්නේ. ඒක තමයි අර විරැකියාව මන්ද පෝෂණය එහෙම නැත්නම් වේල් ප්‍රමාණය අඩු කරගත් සංඛ්‍යාව ළමයි මන්ද දැන් ළමා මන්ද පෝෂණය ගැන කතාව ළමයෙක්ට කන්න බැරි වුණාම ළමයා කන්න නැතුව ඉඳියම ඒ ළමයාට මේ පාඩම් කරන්න බෑ. කන්න බැරි වුණා කියන්නේ මොන හරි කනවා. ඉතින් බඩපිරින්න කනවා ඇති. නමුත් පෝෂිත ඒ කියන්නේ විටමින් ටිකක් නැහැ. මේ ප්‍රෝටීන් ටිකක් නැහැ. ඊට පස්සේ මනුස්ස මේ ළමයාට ඊට පස්සේ මොළය වර්ධනය අඩුයි. මන්ද පෝෂණය කියන්නේ මේ චූටි එකක් නෙමෙයි. ඊට පස්සේ ළමයාට අම්මා කිලෝ 500 පළවෙනියවන් කියලා. හරි නැත්තම් විභාගේ පාස්වෙන් කියලා. ඊට පස්සේ අධ්‍යාපනය දෙනවා කියලා. ඊට පස්සේ අධ්‍යාපනය ලබන්න බැරි වුණා. පොඩි කැල්ලක් තියෙනවා මදි. අම්මා ළමයට ගහන. අම්මා ළමයට ගහන. ඒ සමාජ ප්‍රශ්නයක්. තාත්තා ළමයට ගහනවා. එතකොට මේ වැඩි හිටියන්ටත් ඒක අදාළයි. මන්ද පෝෂණය හැවෝ නැත්තම් ප්‍රමාණවත් පෝෂණය නෝ ලැබෙන්න. මේ මන්ද පෝෂණය ගැන කිව්වොත් මට කියන්න ඕන නේ තරන්දී ඕක කෙටි කාලීනව මේ මොහොතේ අපි ගාව තියෙන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. ඕක දිගු කාලීනව බලපානවා. මම දැන් මේ වෙලාවේ මන්ද පෝෂණය පෙළෙන දරුවන්ගේ ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් ශීඝ්‍රයෙන් ඉහළට යමින් ඉන්නයි කියලා කියන්නේ. තව අවුරුදු 10කින් 15කින් 20කින් රටේ ජනතාවෙන් ඒ අහුවෙන්නේ නැහැ මේ වෙලාවේ. මේ වෙලාවේ ගණන් හිලව්වට ඒක හොඳ උදාහරණයක් තියෙනවා තරන්ද. ඒ කියන්නේ දැන් අපි කොවිඩ් වලට මේ රට වැහුවට පස්සේ ඒ කියන්නේ 2020 ඊට පස්සේ අපි දන්න පාසල් පද්ධතිය ඔක්කොම වුණා. ඊට පස්සේ සංඛ්‍යාලේඛන තියෙනවා මට හරියටම ගාන මතක නැහැ. දැන් 2020 වෙනකොට අවුරුදු 1-2 ක හිටපු ළමයෙක් එයා 22 කියන්නේ 22 23 වෙනකොට එයා මොන්ඩිසෝරි යන්න ඕනේ. ඒ කියන්නේ අවුරුදු 3 ක හිටපු ළමයෙක් ඉස්කෝලේ යන්න ඕනේ මොන්ඩිසෝරි යන්න ඕනේ. ඊට පස්සේ එහෙම නැත්නම් 1 වසරේ හිටපු ළමයා 3 වසරට 4 වසරට යනවා. ඒ කියන්නේ 2020 තුන 24 වෙනකොට නැත්නම් 22 අන්තිම භාග වෙනකොට යනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එළමගේ බුද්ධි මට්ටම. ඒ කියන්නේ අර ඒ කියන්නේ ඒක බලපෑම වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ එතකොට අවුරුද්දක් විතර අධ්‍යාපනය නැහැ. ඊට පස්සේ ඔන්ලයින්. ඊට පස්සේ පාසුකම් තිබුණේ නැහැ. ෆෝන් තිබුණේ නැහැ. මේ මහා ජංජාලයක් තිබුණේ. හැබැයි ඒ ළමයා ඊට පස්සේ ඉස්කෝලේ යන්න නියමිතයි. ඉස්කෝලේ යන්නේ කොහොමද? එතකොට මොන්ඩිසෝරිවත් නැතුව මුකුත් නැතුව යන්නේ. එහෙම නැත්නම් 1 වසරේ හිටපු ළමයා 2 වසරට යනවා. අවුරුදු දෙකක් විතර මගේ ඇරුණා. 3 වසරට යනවා 1 වසරේ හිටපු ළමයා. වයසෙන් යනවා. හැබැයි අධ්‍යාපනික වශයෙන් නැහැ. මං කියන්නේ ඒක තමයි වෙන තත්ත්වේ. ඊට පස්සේ
පාසල්ලට ඇතුළත් කරගන්න ඉන්න ළමයි ප්‍රමාණය අඩු වුණා. හරි. ඒ කියන්නේ ඒ ඒ ඒ සිද්ධියෙන් ජාලාවක් මේක ඇතුලේ කැරකෙනවා. මම කියන්නේ ඒක අපිට තේරෙන්නේ නැනිකම් මේ මේ කියන්නේ ඉස්කෝලවල ළමයි යනවා වගේ එක කිව්වට ඒ ඒ වෙච්ච ඩැමේජ් එකනේ. ඉතින් මම කියන්නේ ඒ වගේම තමයි මන්දපෝෂණේ හරි ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැනක නේ. මේක එක අඩු වෙන්නේ පස්සේ කාලේ. කිලෝ දෙකමාරක් ඉපදෙන්න ඕනි දරුවෙක්. ඉපදෙන්නේ නැහැ. දැන් මොකද පෝෂණේ ප්‍රශ්නය? අපිට කියනවා සමබර ආහාර, ප්‍රෝටීන් ආහාර මේව ආහාර වර්ග ලිස්ට් එක දාලා නේද? අම්මා කෙනෙකුට දරුවෙක් ආපු දවසේ ඉඳලාම කියනවා. ඊට පස්සේ මේක වෙන්න ඕන කැම්පින් ආනේ බෙදලා මේක තමයි ප්‍රෝටීන් හම්බෙන්නේ, විශ්‍රාම වෙන්නේ මෙහෙම කියලා කියනවා. දැන් මොකද්ද ප්‍රශ්නේ? දැන් උදෙන්දනේ අර බිත්තරේ ප්‍රශ්නේ, බිත්තර ධනයි යද්දි කියපු කතාව ආවේ. ඒතර රුපියල් 10කට 15කට බිත්තරයක් ආපු ගෙදරක දැන් රුපියල් 40යි 45යි 50කට ආවා. ඒක ඒක කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. එතකොට සමහර වෙලට සමහර බිත්තරෙම විතරයි ගෙදර සමහර වෙලට තිබුණ රුපියල් 10යි 12යි බිත්තරයක් අරගෙන මැල්ලුමක් කෑව හිටියා. දැන් බිත්තරේ නේතන මැල්ලුම විතරයි 45 50 මොකක් කරු. මේ වගේ නෑ මට ඕනි උනේ අනේකින් ගන්න ෆ්‍රේම් එකට. ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ මේ ජාතික ආර්ථිකයේ ඒකෙන් ප්‍රවේශ වීම. එහෙම නැත්තම් මේ ඛණ්ඩ නැතිකම හෝ මේ මේ කියන්නේ එදිනදා ජීවිත ප්‍රශ්න වලින් මේකට ප්‍රවේශ වීම ජාතික අර්බුදයට තහනම්. ඒක වහපු දොරක්. හරිද? ඒ ඒ දොරෙන් ආර්ථිකයට ඇතුළු වීම තහනම්. ඒගොල්ලෝ ආර්ථිකයට ඇතුළු වෙන හැම වෙලාවෙම අපිට ණය කන්ද මෙහෙමයි. ණය බර මෙච්චරයි. අපි ණය ගෙවන්න ඕනේ. දැන් මම මේ අනිත් පැත්තට දැන් සජිත් ප්‍රේමදාස කැම්පේන් එකේ තියෙන දුප්පතාගේ හිතවතා කියලා. හරිද? දුප්පතාගේ හිතවතාගේ කැම්පේන් එකේ තියෙනවා පැහැදිලිව ලියලා තියෙනවා දැනට තියෙන මොකද සමාජ වෙළඳපොළ ආර්ථික ඕවා කියනවනේ. මෑතකදී ආර්ථිකය මේව කරන්න මෑතකදී ගත් පියවර. හරිද? මෑතකදී ගත් පියවර වලින් යහපත් ඒවත් මෑතකදී ගත් කවුද පියවර ගත්තේ? රනිල් වික්‍රමසිංහ. ඒ කියන්නේ මේ මේ සජිත් ප්‍රේමදාසගේ කියනවා රනිල් වික්‍රමසිංහ හොඳට කරනවා කියලා. හරිද? මෑතකදී ගත් පියවර නිසා උද්දමනය අඩු වුණා, විදේශ සංකීත වැඩි වුණා. සජිත් ප්‍රේමදාස කියනවා රනිල් හොඳට කරා කියලා. ආ. හරිද? එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිංහලෙන් කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ තව තැනක තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම ප්‍රකාරව. ඒතර මේ වචන හරිම මේවට තේරුම් තියෙනවා. මේ වගේ සරල වචන නෙමෙයි. මේ වචන වලට ලොකු තේරුමක් තියෙනවා. පිටිපස්සේ ලොකු විද්‍යාඥයෝ ආර්ථික අඛණ්ඩභාවයක් තියෙනවා. අඛණ්ඩභාවය. ඒ කියන්නේ අනිල්ගෙන් ගැලවෙනකොට මං කැමති අරගෙන මැට්න එක අරන් යනවා කියලා මේ කියන්නේ. බය වෙන්න එපා කියලා වගේ කියන්නේ. හරිද? දුප්පතාගේ හිතවතා දැන් රාජ්‍ය මූල්‍ය විනය කියන්නේ මොකක්ද? ওই වචන තුනේ තියෙනවා වෙන ඉතාම බිහිසුණු ක්‍රියාවලිය. කියන්නේ ෆිස්කල් පොලිසිස් ගැන කියන්නේ වෙනස් කරන්න බෑ. විනය කියනවා අපිට හිතන හොඳයි විනයක් තියෙන්නේ මේ රාජ්‍ය මූල්‍යයට කියලා. හැබැයි ඔය මේ කියන්නේ විරිසුග්ගේ හංගපු වෙන ක්‍රියාවලිය. නෑ නෑ ඔය විනය ඇතුලේ මම හිතන්නේ අර කරන්නේ මේ හැකිතාක් වංචා දූෂණය අවම කිරීම. නෑ ඒකට අපි එමු. දැන් තියෙනවා රාජ්‍ය මූල්‍ය. ඊට පස්සේ ආදායම. හරිද? ප්‍රාථමික ගිණුමේ ශේෂය. ඊට පස්සේ මේ වචන මම මේ වචන තනි වචන ගන්න. හරි? ණය ආශ්‍රිත ඉලක්ක. මේ මොකද ණය ආශ්‍රිත ඉලක්ක? මේ වල DSA එක. IMF එක දෙන DSA එක. එහෙම නැත්නම් අපේ ණය අපි දැන් අපිට ඉතාලම භයානක විදිය අපි හිර කරන එක ණය ආශ්‍රිත ඉලක්ක සපුරා ගන්න ඕනේ. ඊට පස්සේ කියනවා මේ කරමින් ඉන්න දුෂ්කර නමුත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ. දුෂ්කරයි කියලා කියනවා. ඒකනම් කියනවා අපි ඉස්සරහට කරගෙන මේ JB කරගෙන යන ඒවා. දුෂ්කරයි නමුත් අවශ්‍යයි. කවුද කාර දුෂ්කරයි කියන්නේ? අපිට දුෂ්කරයි අවශ්‍යයි. ඊට පස්සේ එහෙම කියලා එහෙම කළ ඉස්සරහට අපි කරගෙන යනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා කෙසේ වුවද දුගී භවයේ රේඛාවෙන් පහළ මේ වෙනායට අවශ්‍ය නැහැ. කියන්නේ ඒගොල්ලෝ පිළිගන්නවා අපි මේ කරනවා ඒක ඔබට දුෂ්කර අපේ ආණ්ඩු වෙනවා අපි කරනවා අපි කරන්නේ අර මෑත කාලයේ ගත් පියවර ඉස්සරහට ගෙනියනවා. ඊට පස්සේ මේ ණය ආර්ථික ඉලක්ක ඒක ඉස්සරහට ගෙනියනවා. ඊට පස්සේ ඒක එහෙම වුණාම මිනිස්සු දුගී භවයේ රේඛාවෙන් පහළ දුක් විඳිනවා. ඒගොල්ලන්ට අපි සහන ටිකක් දෙනවා කියලා තමයි කියන්නේ. ඒතර මේ කියන සහන අවශ්‍ය සහන. ඒ අවශ්‍ය සහන කිව්වම ඒත් ඒගොල්ලෝ දානවා සීමා. ඒගොල්ලෝ කියනවා ඒ අවශ්‍ය සහන දෙන්න ගියාම වියදම් මෙච්චරයි තියෙන මාසෙ 2500යි දෙන්නේ. ඒතර ඒක දීලා කියන්නේ තොපිට කෙලවල කෙලෙව්වම හිතරේ දුනම චුට්ටක් ඒක මම මතක හැදෙන මම හරිම විහිළුසහගත එකක් දැන් සජිත්ගේකෙම තියෙන. ඒතර ඔය ඔතනින් අල්ලහැට ආවම ඒක සහනේ තමයි. ඒ පල්ලෑ ඉන්න සියලු දෙනාට අවුරුදු දෙකක් රුපියල් 20000 ගානේ ඒ කියන්නේ මොනවාද කියන්නේ දුප්පත්ම පවුල් වලට මේ දෙනවලු කාරණා තුනකට ආයෝජනය කරන්න, දුප්පත්කමින් ගැලවෙන්න,
එදින එදා තියෙන ආර්ථික නැත්නම් දිලිඳුකම තුරන් කරගන්න. සෝ පවුලකට 20000කින් ඔය තුනම කරන්න. ඒ තමයි. දැන් රුපියල් 20000 ගන්න මනුත් අවුරුදු 2යි. ඒ කියන්නේ මාස 24යි. මේ බැලුවොත් හරි. ඒ කියන්නේ ලක්ෂ 5කින් ආයෝජනය කරලා කාලා බීලා කාලා බීලා දුප්පත්කම නැති කරලා ඉතිරි කරලා ජීවත් වෙලා ඒක දැන් ඉවරයි නේ අවුරුදු 2කින්. දුන්නට පස්සේ ගොඩ යන වැඩ පිළිවෙල ඒ කියන්නේ මේ කරන්න රුපියල් 20000 දෙනවලු. මේ ඕක මේ පවුලකට තනි මිනිස්සෙකුට නෑ නෑ මේ පවුලකට. දැන් මං කියන්නේ මේ තව මං තව කැලේ දෙයක් ගන්න විකෘති මේ මේ සිතුවිලි. හරි මේ ඒ කියන්නේ මේ දැන් මේ අනිත් පැත්තෙන් කියන්නේ මේ අපි මේ සල්ලි ටිකක් බෙදලා දාන මේක ඉවර කෙලවලා ඉවර නම් මෙහෙම ඒ කියන්නේ සල්ලි ටිකක් දෙනවා කියලානේ. අර මේ අර ෆිල්ම් එකක් තියෙනවා මේ Mad Max films. හරිද? ඒවයි තියෙනවා මේ අර ඉතාලම සම්පත් තියෙන කන්ද මුදුන වගේ ඉන්නවා ඒ රජතුමාගේ වටේට යම් පොඩි පිරිසක් ඉන්නවා. ඒකද උඩ ඉන්නේ. එතන වතුර තියෙනවා සම්පත් ටික තියෙන ඒ සීමාව ඇතුලේ. ওই වගේ ෆිල්ම් වල ඉලීසියම් හරි මක් කර කියලා Matt Damon ඉන්න ෆිල්ම් එක. ඒතර ඒකේ තියෙන හැමයි සීමිත පිරිසකට ඒ සම්පත් තියෙනවා. ඒතර සම්පත් ඇති අති බහුතරය මෙහෙම පහල ඉන්නවා. මේ අනාගතයේ ඩිස්ටෝපියන් අනාගතයක් තියෙනවා. ඒතර අර වතුර සැරෙන් සැරේ මෙහෙම මේක අරිනවා. ඔව්. ඒ කියන්නේ අර නායකය තමයි ඇවිල්ලා කෑක් ගහලා දේශනයක් කරලා මේක මෙහෙම වතුර මේක අරිනවා. අරියම් මෙහෙම වතුර එන්න කරා. අරිනුස වැටි 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 බිම මඩ වෙච්ච වතුර මෙහෙම මඩ වතුර දිව අල්ලනවා බෝතල් වල පුරවනවා. දුක්ඛිත මිනිස්සු ඒක කරනවා. ඒක කරලා යම් වෙලාවකම වහනවා. අරගොල්ල හොඳට ඔක්කොම සම්පූර්ණ කරලා. නේමයි. ඔකේ වැදගත්ම දේ අර යටම ඉන්න කට්ටිය සම්පූර්ණයෙන්ම නැති වෙලා මැරෙන්න දෙන්න. ඔව්. හරි මොකද ඒක. කොහොමරි පාරේගෙන වතුර චුට්ටක් දෙන්න. හරි ගෝනේ. එහෙනම් මරන්න නැතුව තියා ගන්නවා. ඔව්. ඔකේ තව කතාව මට මතක් කරා දැන් ඔය අද මේ ධනනාත් මන්ද කාටිකල්ලක ලියලා තියෙනවා. මේ අඩ කාටික ධනනාත්. මේ IMF එකේ DSA එක සිරිපාද නගිනවට සමාන කරලා. Sustainability Analysis. ඒක ණය තිරසාර භාවය පිළිබඳ වාර්තාව. ඒක සමාන කරලා තියෙනවා මේ සිරිපාද නගින එකට. ඒ කියන්නේ ආ කියන්නේ දැන් එක එක පක්ෂ කොයි පැත්තෙන්ද මේ? ඔව් අනේ නල්ලතන්නේ දැන්. දැන් ආගෙන අපිට එක එක මේ නල්ලතන්නේ කොටිය ගැන කතා කරපු පස්සේ. ඔව් හැබැයි මේ සිරිපාද යනවා මිසක් අපි පිදුරංගල යන්න බෑ. ඒ කියන්නේ අපේ වැදගත්කම තියෙන්නේ දැන් IMF එකත් මේ නය තිරසාර භව සම්බන්ධ වාර්තාවේ දීලා තියෙනවා ෆිස්කල් ටාගට්ස් කීපයක් හතරක් හරි පහක් හරි තියෙනවා. ඔය මේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම මේ ණය මේ GDP වර්ධනය කරනවා ඔය වගේ තියෙනවා. මේ වටිකක්. මේ හැමදේම මූල්‍ය සම්බන්ධයෙන් විතරයි මේ ටාගට්ස් නැත්නම් මේ ඉලක්ක තියෙන්නේ. තියා කියන්නේ මොන දේ කරලා හරි මේ මූල්‍ය සම්බන්ධ ඉලක්ක ටික සපුරා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි දුප්පත් මිනිස්සු මැරිලා වැටෙනවද, ඒගොල්ලන්ගේ ඇඟවල් උඩින්ද මේ යන්නේ කියන එක අදාළ නැහැ. ඒ කියන්නේ අර ඔය අන්තිමේදී කියන ටික පුඩි සහන දෙනවා ලක්ෂ නෙවෙයි මේ 20000 දෙනවා කියන කතාවේ තියෙන්නේ. අපි මොලගේ බොඩි ටෙස්ට් එක ගොඩ ගහනවා. සජිත්ලගේ තව තියෙනවා. ඊට පස්සේ තියෙනවා වෙළඳ ලිබරල් කරණය. හරිද? වෙළඳ ලිබරල් කරණය ඍජු විදේශ ආයෝජන හරහා ගෝලීය ආර්ථික ඒකාග්‍රතාව. ඉතින් මේ මේගොල්ලෝ කරනවා. ඒතර වෙළඳ ලිබරල් කරණය කියන්නේ අපි සෑහෙන කරපු පහුගිය අවුරුදු දශක ගණන තිස්සේ මෙතනට වැටෙන්න හේතු වෙච්ච එක ක්‍රියාවලිය. ඒතර අපි බැලුවම වෙළඳ පොළ කිව්වම අපි හිතනවා ඒක හැම වෙලාවෙම හැදිලා තියෙන මේක හොඳ මේක කියලා. හැබැයි ලෝකයේ මේ වෙද්දි දිගින් දිගටම මේ මාකට් කියන එකේ තියෙන බිහිසුම එක ඒක ඇවිල්ලා දුර්වලයා අසරණ වෙන ශක්තිවන්තයර තැන තියෙන. ඒතර මාකට් එකෙන් අයින් කරලා තියන්න ඕනේ සේවාවන් කියන ලොකු සාකච්ඡාවක්. බල ශක්තිය මාකට් එකෙන් අයින් කරන්න කියලා ලොකු සාකච්ඡාවක් ඒ ලෝකේ තියෙන. ඇකඩමික්ලා දියුණුම විද්වතුන් දැන් සයන්ස් ෆීල්ඩ් එකේ ලෝකයේ ශක්තිය වතුර බල ශක්තිය ජලය අධ්‍යාපනය සෞඛ්‍ය මාකට් එකෙන් අයින් කරන්න. මාකට් එකෙන් අයින් කරන්න. මාකට් එක බිහිසුනේ ප්‍රවාහනය බිහිසුනේ මේක. එතකොට මේගොල්ලෝ මේගොල්ලොත් ඒක කරනවා. ඊට පස්සේ තව තියෙනවා ඉඩම් ශ්‍රම ප්‍රාක්තන වෙළඳපොළවල් ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණේ. ඒ ශ්‍රමය කියන එක දැන් ආයෝජනයේ පැත්තෙන් බලන්න. හරි, ආයෝජනයේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ඉඩම් ශ්‍රම ප්‍රාක්තන වෙළඳපොළවල් මත ඇති සීමා ඉවත් කිරීම. තව වෙන වෙන තැන්වල දෙනවා ඉඩම් වලට අදාළ යල්පැන ගිය සීමා නීති සංශෝධනය කරනවා. කෘෂිකාර්මික ඉඩම් වල ඵලදායීතාවය වර්ධනය කරනවා. හරිද? මේ වචනවල තියෙන ලස්සනයි. ඒතර මේක තියෙන එක දැන් අපි හිතමු මොකද්ද දැන් බැලුව බැලුවට දැන් ආයෝජන ප්‍රවර්ධනය වුණත් හොඳයිනේ. ඔව්. දැන් ඍජු විදේශ ආයෝජන දැන් ඇයි මේ 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 වචනවල අවුලක් තියෙන වගේ කතා කරන්නේ? දැන් මේ ලංකාව දැන් පහුගිය 70 ගණන් වලින් පස්සේ මෑත දශක ගණනාවක් තිස්සේ ඩොලර් බිලියනට වැඩි විදේශ ආයෝජන ඇවිල්ලා තින්නේ අවුරුදු වලින් ගත දෙවතාවක් විතර. දෙවතාවක්. හැබැයි ඩොලර් බිලියනට වැඩිය ලංකාවට විදේශ ශ්‍රමිකයෝ වෙලා තියෙනවා. දොළබිලියනට වැඩිය මේ කලාපයේ වැඩ කරන මිනිස්සු උපයලා තියෙනවා. එතකොට දැන් මේ වාර්ෂිකව මිනිස්සු මහන්සිලා මේ මේ හැම මාකට් එකක් තේ කර්මාන්ත මේ කලාපය සහ
විදේශ මේ හැමෝම ශ්‍රමය මුල් වෙච්චේව ආයෝජන මුල් වෙච්චේව නෙමෙයි මේ බිස්නස් එක කරන මිනිහගේ ජීනියස් කොච්චර බුද්ධිමත්ද එයා කොච්චර නිර්මාණශීලීද එයා කොච්චර අවදානම් මරන ආයෝජනය කරා ඒ මොනවත් නෙමෙයි මිනිස්සු කොච්චර කට්ට කාගෙනද වැඩ කරනවද කියන එක මත දුවන කර්මාන්තයක් හරිද එතකොට මේ කර්මාන්ත වලින් හොසල් ආපු සල්ලි ටික හැරි මේ රටට ඇවිල්ලා තියෙන්නේ ඒකෙනුත් අතිබහුතරේ මේ බිස්නස් කරන අය කියන උන්කරේ රටෙන් එළියට අදින එක ආයෝජකයෝ කියන අය එතකොට ලංකාවේ ওই ආයෝජනය ඍජු විදේශ ආයෝජනය සහ ඒ උන්ගේ වමනාව වෙනුවෙන් ශ්‍රමය නිදහස් කිරීම වගේ බය ආගේ ඇයිද දන්නව අපි වගේ රටවල වෙළඳපොළට එළියට මිනිසුන්ගේ පැවැත්මට සල්ලි එන්නේ වැටුපරා. ඒ කියන්නේ ත්‍රිවිල්ලයක් පදින මිනිහට තේ කඩේක රෝල් එකක් විකුණන අක්කට නැත්නම් නේද? ඒ කියන්නේ පොඩි කිරමිටියක් විකුණන කෙනාට ඒක ගන්න තැනට. එහෙම නැත්නම් ජංගි විකුණන අයට දැන් තියෙන්නේ. යට ඇඳුම ඉරෙන යට ඇඳුමක් පොලේ තියන් විකුණන කෙනාගෙන් යට ඇඳුම ගන්න. අත් මිනිස්සු යතේ සල්ලි දෙමු. මිනිස්සුන්ට සල්ලි නෙකෙහෙඳ වැටුප විදියට. අවම වැටුප අපි ඒකයි කියන 57500 කරන්න කියලා. මේ හැම පොදු ආර්ථිකය නැගීම වෙනවා. ත්‍රිවිල් කර්මාන්ත ත්‍රිවිල් දුවන කෙනාට දුවන්න. කඩේ කරන කෙනාට කඩේ කරන්න. ඒ කියන්නේ මේ මිනිස්සු ඒ කියන්නේ ආර්ථිකයේ සියලු පැවැත්ම වෙනුවේ වැටුප පරහ තමයි අපි වගේ රටවල ඇතුළට වෙන්නේ. ඒ කියන්නේ අපේ වැටුප වර්ධනය වුණාම අපි ස්ථිරම දන්නවා අර අර ඉස්තරවල ඉන්න මිනිසුන්ට මේක බෙදෙනවා කියලා. අර උඩට ඉන්නට වඩා උඩින් ඉන්න කෙනා ඒ කියන්නේ ඒගොල්ලන්ගෙන් බෙදෙන්නේ නැහැ. උඩින් ඉන්න කෙනා වැටුප 57500ක් වුණොත් ස්ථිරව මේක ත්‍රිවිල් පාකේ කිනායට යනවා තේ කඩේට යනවා එතකොට ආයෝජකයා යනවා පිට රටට ලැබුණේ හැංගෙන්න ඒකට වැඩි වෙන ඩොලර් බිලියන ගානට වඩා ෂුව ආයෝජකයා වැඩිපුර සල්ලි આવත් මොකද කරන්නේ ආයෝජකයා වැඩිපුර සල්ලි આવත් මොකද කරන්නේ ආයෝජකයා ලංකාවේ ආයෝජකයා අවදානමක් කරා මොන හරි නිර්මාණශීලී දෙයක් කරනවා මං කියන්නේ ලෝකේ කියන්නේ ලෝකේම අපි කතා කරනවා මේ 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 මේක ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් ලංකාවේ විශේ෷යෙන් ගැලපෙන්නේ නැත්තේ මේකින් නෙවුන්ට සල්ලි ටිකක් වැඩිපුර හම්බුනම මොකද කරන්නේ? ධම්මික පෙරේට මොකද කියන්නේ? එයාට ස්ට්‍රෙස් එකක් තිබුණා. එයා කොහෙද රටක හිටියලු. ඒ ඉන්නකොට එයා දැකලා මේ කාර් එකක් ගත්තලු. ඒතර ඒ කාර් එක සම්පූර්ණයෙන් පිටරට සල්ලිනේ. ඒ කාර් එක ගෙනාවම දැන් මෙහෙ රටේ සල්ලි දෙන මිනිස්සු ළඟ දෙනවා උඩිය වෙනම BMW එක වෙනම උනේ එහෙම නෙදේ බෙන්ස් එක වෙනම කියන්නේ ලොකු ජිප් එක වෙනම V8 එක වෙනම එකම අංගණයක් තියෙන වාහන. ඒතර ඒක පදින්නේ සතියේ එක දවසක්වත් නැහැ. හරිද ඒ පදින එක වෙනුවෙන් මේ වාහනේ නඩත්තු කරන්න කෑලි ටික එක කෑල්ල 35000යි 45000යි සයික් කන්නඩි ගියම 50000යි එහෙම තියෙනවා එතකොට මේ ඔක්කොම සල්ලි කොහෙද දැන්නේ මෙහි ආර්ථිකය ඉන්නේ ඔක්කොම යනවා එතකොට මේ ආයෝජකයන්ට ශ්‍රම වෙළඳපොළ නිදහස් කරනවා කියන්නේ මොකක්ද මේ මිනිහා මිනිස්සයාට වැඩ කරන මිනිස්සයාගේ අයිතිවාසිකම් ටික නැති කරනවා පඩිය වැඩිපුර ඉල්ලන්න තියෙන අයිතිය නැති කරනවා හරි ඊට පස්සේ පඩිය අඩු ඔව් ශ්‍රම වෙළඳපොළ නිදහස් කරනවා කියන්නේ මුංගේ ශ්‍රමය ඕන ඒ කියන්නේ වෙළඳපොළක් ඒක ශ්‍රමය කියන්නේ මේ වැඩ කරන මිනිහාගේ අයිතිය නෙමෙයි ඒක අරුන්ට මාකට් එක ඊළඟට උන්ට ඕන විදිහට මේ ශ්‍රමය හූරගෙන ගන්න පුළුවන් උන් මොකද්ද කරන්නේ හූරගෙන ගන්න. ඉතින් මේක තමයි සති ප්‍රේමදාස කියන්නේ. මම කියන්නේ මෙන්න මේ දුෂ්ටකම මේකේ තියෙනවා. මේක රනිල්ගේ කොහොමද තියෙනවා? එයා දැන් කොහොමද කරනවා? මම අපි මම ඒක ලොකුවට මෙතන ඇනලයිස් කරන්න ගියේ ඒ නිසා. නාමල්ගේ ප්‍රතිපත්තිවල කියලාත් වැඩි වෙනසක් නැහැ. ඔය කතන්දරේ තමයි. ඒකත් කියන්නේ මේ තරින්ද ඔය අවම වැටුප ගැන කතා කරනකොට මතක් වෙන්නේ මේ දැන් මේ කලාපේ ඇඟලුම් කලාපයේ වෙළඳ සේවකයන්ගේ එකතු වීමෙන් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති කිපයක් ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා වර්කර්ස් මැනිෆෙස්ටෝ එකක් තියෙනවා මම හිතන එක හරි වැදගත් මේ ඒක මේ තියෙන දතේ මම නෑ සම්පන් ඇවිල්ලා තියෙනවා ඇවිල්ලා තිබුණා මම දුරේ කාලේ මේ ලොන්ච් කරේ ලොන්ච් කරා සැප්තැම්බර් 1 වෙනිදා ලොන්ච් කරා ඔව් මේ දැන් ඒකම කියන්න ඕනේ නේ දැන් අර අර අපි හැමෝම අපිට දෙන පොරොන්දු ගැන අහන් ඉන්නවා දැන් ගොඩක් වෙලාවට මේ පොරොන්දු වල ප්‍රායෝගිකත්වය ගැන ලොකු අවුලක් තියෙනවා මොකද මේ විශේෂයෙන්ම ගත්තොත් එහම අර මම කලින් කිව්වේ මේ අපි ස්මාර්ට් ක්ලාස් රූම් දෙන්න පොරොන්දු වුණාට ගම් වතුරින් යට වෙච්ච පන්ති කාමර වලට කරන්නේ මොකද්ද කියන එක ගැන කතා වෙන්නේ නැහනේ නමුත් මේ මිනිස්සුන්ගෙන් එන ඉල්ලීම් මොනවාද මේ වැඩ කරන මිනිස්සුන්ගෙන් ශ්‍රමය සපයන සේවකයන්ගෙන් එන ඉල්ලීම් මොනවාද කියලා ඒ ඉල්ලීම් වලට කන් දෙන දේශපාලකයෝ අපි දකින්නේ අඩුවෙන් විශේෂයෙන්ම ප්‍රධාන ධාරාවේ පක්ෂ වලින් අරගත්තොත් එහෙම ඉතින් මම හිතන්නේ මේ ඇත්තටම වෙන්න ඕනේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන නම් කියවන්න ඕනේ ඒක කියලා මම හිතනවා. ඒ කියන්නේ දැන් අපි ටිකක් කතා කරන්න තව කරුණු කිහිපයක් තියෙන නිසා දැන් අර මේක ගෙනාවොත් අපි මේ මූලික වශයෙන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශන නැත්නම් ඊළඟ බලය ගත්තට පස්සේ ඒගොල්ලෝ සූදානම් වෙන වැඩ පිළිවෙල දිහා බැලුවම තාම පැහැදිලි මේ ඒගොල්ලොන්ට මේ දැන් අපි අර යට ඇඳුමේ ඉඳලම කතා කරපු ප්‍රශ්න නෙමෙයි ඒගොල්ලෝ මේක ඇතුලේ ආමන්ත්‍රණය කරන්නේ. ඒ කියන්නේ මම කියන්නේ එතකොට ඒ ප්‍රශ්නේ ආමන්ත්‍රණය කරනවා කියන එකෙන් අපි ගන්න වෙන්නේ ඊටාම පළල් අදහසක් ගත්තොත් මිනිහෙකුට වැදගත් ඒ දවසේ කන්නේ මොකද්ද කියන එක. අඳින්නේ මොකද්ද? එතන ඉඳලා මිනිසුන් ජීවිතය සම්බන්ධයි. උසුම ගන්න එක ඉඳලා සම්බන්ධයි. ඒගොල්ලෝ කතා කරන්නේ ඊටාම සරල කාරණා ටික. වෙළඳපොළ නිදාස් කරන්නේ කොහොමද? ඒ වෙළඳපොළට ඇවිල්ලා නැති තීන සියලුම දේවල් වෙළඳපොළ ඇතුළට ගේන්නේ කොහොමද?
ශ්‍රමය ඉතාම පහසුවෙන් ශ්‍රමයට මිලක් තීන්දු කරලා ඒක හසුරුවන්නේ කොහොමද සම්පට්ටික උදුර ගන්න තියෙන ඔන්න වගේ කාරණේ. මම කියන්නේ ඔය අර්ථයෙන් බැලුවම දැන් ගිය සතියේ ඒතකොට TN එක දැන් TN එකට යනවා. දැන් මම කියන්නේ දැන් උදාහරණ ගත්තොත් මෙතන ඉතාම ලංකාවේ කේන්ද්‍රීය ප්‍රශ්නයක් තියෙනවා. නැත්තම් උතුරු නැගෙනහිර මිනිස්සුන්ගේ මේ අයිතිවාසිකමක් තියෙනවා, නැත්නම් ඉල්ලීමක් තියෙනවා, දේශපාලන ඉල්ලීමක් තියෙනවා, නොවිසඳුණු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒක දැන් සුමන්තරන් වගේ කෙනෙක් ගෙනල්ලා එහෙම මෙහෙම කරලා එහෙම කරලා නේ අපි අහවල් දවසේ එකතු වෙලා තීන්දුව කරා ගරා වගේ එකක් කියලා. ඊට පස්සේ නිකන් දැන් මං කියන්නේ එතකොට දැන් ඒ ඒ ඒ එහෙම ගනිද්දි ඒගොල්ලෝ එහෙමනම් පැහැදිලි කරලා කියන්නේ මේ ප්‍රතිපත්තියේ නැත්තම් නේ ඊළඟ බලය ගන්න ඉන්න මිනිස්සුන්ගෙන් අපි 1 2 3 මෙන්න මේ 10 දිනා ගන්න අපි දෙන්නේ. එහෙම කියන්නේ ඉතාම සරල මිනුම් දන්නකින් මිනිස්සුන්ගේ අභිලාෂයන් ගෙනල්ලා හේතු කරනවා. මේක ඉතාම මේ නරක කැත මේ කැත වැඩක් නේ. ඔකට හිතන්නේ නෑ මට කියන්න ඕන නේ. දැන් ඒක අතරේ මේ ඔය දැන් විශේෂයෙන්ම දෙමළ එහෙම නැත්නම් උතුරු නැගෙනහිර මිනිස්සුන්ව නියෝජනය කරන දේශපාලකයෝ හරි නැත්නම් දේශපාලන පක්ෂවලින් ඇත්තටම මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න නියෝජනය වෙනවද කියන සැකය තියෙනවා. මොකද අපි මිනිසුත් එක්ක කතා බහ කරනකොට එහෙම නැත්නම් උතුරු නැගෙනහිර ක්‍රියාකාරීන් එක්ක සිවිල් සංවිධානය එක්ක කතා කරනකොට මතුවෙන ප්‍රශ්න මේ දෙමළ දේශපාලකයෝ සහ මේ පක්ෂ නියෝජනය කරන්නේ නැහැ. ඒගොල්ලන්ගෙන් අපිට අර කටහඬවල් ඇහෙන්නේ නැහැ. අර ප්‍රශ්න ඇහෙන්නේ නැහැ. දැන් ඔය මතක ඇති මේ දැන් අර එදා මම හිතන්නේ අනුර කතා කරලා තිබුණා මේ දේවස්ථානයෙන් බුදුදහමට දෙන තැන ගැන එයා කියලා තිබුණා. ඒ කියද්දි එයා කියලා තියෙන්නේ කිසිම මේ සුළු ජාතික දේශපාලකයෙක් කිසිම කෙනෙක් මේක අපිට මතු කරලා නැහැ. කිසි කෙනෙක් මේක ප්‍රශ්නයක් කියලා නැහැ. නමුත් එකතු කරලා මං කියන්නේ ඊළඟට අපි දැන් මේක මේ අද සාකච්ඡාවෙන් අපි ફોકસ කරොත් මැතිවරණ ප්‍රකාශයන් සහ මේ තියෙන ඉල්ලීම් වලට මම කියන්නේ දැන් මරික්කාර වගේ කෙනෙක් ගිහිල්ලා නේ අර ඒ ඩීල් එක මම කියන්නේ ඒක කොහෙද ඊටාම අර ඒ දේශපාලනේ කොහෙද ගිහිල්ලා ලඟු කරලා තියෙන්නේ නේ. ඒ කියන්නේ ඉල්ලීම මොකද්ද? ඒ මම කියන්නේ ඒක පර්මිට් එකනේ. ඔයද එයාට හිතුනේ නැද්ද මේ නම් මේ ජුනි මාසේ නෙමෙයි. ඔව්. ඒතර මිනිස්සුන්ගේ ප්‍රශ්න කීයක් තිබුණද නේ? ඔව් ඒක තමයි. හරිද ජනාධිපති හම්බෙලා මට. ඔව්. හරිද? එයා ජනාධිපති හම්බුණා මොකද කියන්නේ? පර්මිට් එකනේ ඔන්න ඔය අත්සන් කළා දාන්න කියලා කියන්නේ. ආ මම දැක්කේ වීඩියෝ එක. ඒ හරිද පර්මිට් එකනේ පොඩ්ඩක් අත්සන් කළා දාන්න පර්. කොච්චර දේවල් තියෙනවද ජනාධිපති හම්බුණා මිනිහට? මම නම් කනට ගහන්න තියෙනවා. නමුත් මම කියන්නේ වෙන මිනිස්සුන්ට කොච්චර දේවල් තියෙනවද ජනාධිපති බූරට බූර හම්බුණොත් කරන්න. මේ තව දෙයක් මට කියද්දි මතක් වෙනවා. දැන් පහුගිය දවසක තිබුණා මේ අතුරුදහන් වුවන්ගේ දින නැත්තම් මිසින් පර්සන්ස් ඩේ. එදා දවසේ උතුරේ සූදානම් කරලා තිබිච්ච පාගමනට විරුද්ධව මේ උසාවි නියෝගයක් අරගත්තා. අරගත්තා රජීව අතරම ගොඩ ගත්තා. නේ? ඒ කියන්නේ මේ එච්චර ප්‍රමාණයට අපි මේ ඇස් දෙක ඉස්සරහා මේ මිනිසුන්ට වෙනස්කොට සැලකින් දකිද්දි මේගොල්ලන්ගේ ප්‍රශ්න වෙලා තියෙන්නේ පර්මිට් එක. පර්මිට් එක. හරිද? ඉතින් මං කියන්නේ මට ඕනේ දැන් උතුරේ කතාවෙත් තියෙනවා. දැන් අපි කියනවානේ දකුණේ දේශපාලනේ වෙනස් වුණා කියලා. දකුණේ දේශපාලනේ වෙනස් වුණා මිනිස්සු ප්‍රගතිශීලී. දැන් ඔක උතුරට මිනිස්සු අපේ දැන් කారణ දෙකක් අපි මෙහෙම කරන්නේ. අතන උතුරේ දේශපාලන නායකයන් අපි කියatti මේ ජනතාවගේ අවශ්‍යතාව නිරූපණය කරන්න නැහැ කියලා අපි කියන්නේ අර ජාතික දැන් ඒ තියෙන ඔක කියනවා මේ සමහර ජාතිකවාදී අයත් මේක උතුරෙන් එන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්න නිග්ලෙක්ට් කරන්න කියනවා. නෑ ඕක උතුරේ මිනිසුන්ගේ ඉල්ලීම නෙවෙයි, උතුරේ මිනිසුන්ට මේ ඔය ඉල්ලීම් නැහැ කියලා. උතුර ආයේ මොකද දෙන්නේ දේශපාලන යුක්තිය පිළිබඳ අදහස්? ඒ වඩි නයි කරන්නේ උතුරේ මිනිසුන්ට ඕව ඕනේ නැහැ කියලා. යුක්තිය இல்லද කියන්නේ? දැන් ඒක මේ අනුර කුමාරම කිව්වනේ කනගාටුවට කාරණේ එකයි. අනුර කුමාරම කියන උතුරු මිනිසුන්ට ඕන නැල්ලු තමන්ට ඉදිරිච්ච අපරාධ වලට දඬුවම් කරන්න. ඒක අනුරගේ කටින් එනවා. ඒ මිනිසුන්ගේ විශ්වාසයක් ගොඩනගාගෙන ඉඳපු කෙනෙක්. ඒතර එයා කියනවා මේ ඒ මිනිසුන්ට ඕන නැල්ලු යුක්තිය. ඒක භයානකයි. කියන්නේ ඒක එයා කියනෝ නම් එයාගේ මතය ඒක දෙන්න ඕනේ නැහැ. හරි මං හරිම හරි නැත්නම් මං නම් කියන්නේ ඒගොල්ලෝ කිව යුතු හැකියි. ඒගොල්ලන්ට ආරක්ෂා වෙන්න ඕන නම් දේශපාලන කන්ට්‍රොවර්සි එකක් නැතුව මේ වෙලාවෙ ඉන්න ඕන නම් එයාට කියන්න පුළුවන් දේ තමයි මේක මේ අධිකරණ මේ ක්‍රියා වැරදි වෙලා තියෙනවා නම් අපි බලන්න ඕනේ, ඒවට දඬුවම් දෙන්න ඕනේ, නැති ඒවට නෑ, අපි ඒවට ඇඟිලි ගහන්නේ නෑ. ඔය එකක් කුවනම් එතකොට ආයි. ඕ ඒක තමයි. එහෙමත් නැතුව මේ මිනිස්සුන්ට දඬුවම් කරන්න ඕනේ නෑ කියලා. එහෙම නැත්නම් ඒකෙන් කියන්නේ එතකොට දඬුවම් කරන්න ඕනේ නෑ කියන එක අපරාධ වෙලා තියෙනවා කියලා. එතකොට අපරාධ වලට යුක්තිය ඉටු කරන්නේ නෑ. එහෙම නැත්නම් විනිර්මුක්තිය දෙනවා කියන්නේ
මේ රාජ්‍යයේ යුක්තිය පිළිබඳ අංක එකේ ප්‍රශ්නේ. අන්න ඕක. ඒ කියන්නේ මේ එකම දේ අරකීම. ඔව් මේ එකම සයිකල් එකේ අපි යන්න හේතුවත් විනිර්මුක්තිය නේ. ඒ කියන්නේ අපරාධ කරන අයට දඩුවම් හම්බෙන්නේ නැහැ. එතකොට ඒකලෝ තවත් අය අපරාධ කරනවා. ඒක බරපතල රතු ලයිට් එක. ඔව් දැන් උතුරු උතුරේ අපරාධ කරපු වෙනස දකුණෙත් අපරාධ කරනවා. එතකොට ඒ ඒක මං කියන්නේ ඒක මේ ඒක ඒකෙන් අනිත් පැය නිදහස් කරන්න බෑ. ඒත් දැන් වෙන්නේ දැන් ඉන්න ජනාධිපති මොකද උතුරේ චැම්පියන් වගේ ඉන්නේ. ඒක තමයි එයා තමයි එයා ඉදි තමයි රජීව් ඇරෙස් කරන්නේ. මොකද අම්මලත් එක්ක ගියා කියලා අද ජාත්‍යන්තර අතුරුදන්වන්ගේ දිනේ. අම්මල තමයි පවුලේ එක්කෙනා හොයාගෙන ගිහිල්ලා ඉද්දි ඒ මේ රජීව් ඇරෙස් කරනවා. ඊට පස්සේ සජිබි මොකද කරන්නේ? එච්චර තමයි. ඒතොර දැන් ඒකේ අනිත් එක තමයි මට කියන්න ඕනේ දෙමළ ජනතාව වෙනස් වෙලා ඉන්නවා. දෙමළ ජනතාව මගේ අදහස පහුගිය අවුරුදු කිහිපය තුළ ඡන්දවලත් ඒක පෙරුණා ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුළත් පෙරුණා ගැටලුව තියෙන්නේ ඒක ඒකට හරියට ඒක දේශපාලන ෆෝමේෂන් එකක් තියෙනවා ඒක දකුණෙත් මට පේනවා දකුණෙත් අපි බැලුව බැලමට තියෙන අපි හරියට දේශපාලනයේ උත්තරේ ඒ කියන්නේ දේශපාලනයේ යතුරු අපි හොයාගත්තා වගේ දකුණේ මිනිස්සු හැසුරුණාට මං කියන්නේ අපි තාම මේ අර්බුදයේ අරින යතුරු තාම හොයාගෙන නැහැ කියලා ඒක තමයි අපිට තියෙන තාම හිස්ට අපි ටිකක් ප්‍රාර්ථනා කරමු නෙමෙයි මං කියන්නේ අපි ඉල්ලමු මේ දැන් මෙන්න මේ දැන් ඒකට ටිකක් මේ වෙලාවේ අපිට ප්‍රභූ දේශපාලනේ හෝ මේ තියෙන එහෙම කියලා අදහසක් ගේන්න පුළුවන් මම කියන්නේ ඊට වඩා අපි ටිකක් හිතුවොත් මේ දේශපාලනේ වෙනස් වෙන්න ඕනේ මම හිතන්නේ මේ 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 ඉලෙක්ෂන් එකේ මම පුද්ගලිකව සතුටු වෙන ලොකුම දේ තමයි කියන්නේ වතුකරේ තවදුරටත් ඒ කියන්නේ 100ට 1/5කින් 10කින් වෙනක් වෙන මාවතක් තෝරගන්නවා නම් මම කියන්නේ ඒක තමයි උතුර මං කියන්නේ TN එක හෝ ඒ තියෙන මම කියන පොදු අපේක්ෂක ඇතුළුනොත් ඒක නෙවෙයි පුළුවන් ඒ ඒ ඒ ඒ එහෙම එහෙම ආව මං කියන්නේ දකුණටත් අදාළව මම මේ කියන්නේ එතකොට ඒ ඒ අර්ථයෙන් ගත්තම ඊටාම කියන්නේ උදාහරණයකට ගත්තොත් ජනාර්ගල සන්දානීය මූලික වෙලා මං කියන්නේ එහෙම තියෙන කුඩා පක්ෂ වලට ලැබෙන බලය කියන එක ඊටාම තීරණාත්මක සහ වැදගත් හරි ඒ මම ඒ කියන අර්ථයෙන් කියන්නේ එතකොට අපි හිතුවොත් ඒක ජයග්‍රහණය කරන පක්ෂ කවුරු හරි ජාතික ජන බලවේගය හරි මම දැන් නම් කීපු නිසා මම මේ කියන්නේ සජබ හරි කවුරු හරි නම් ඒ එතනින් ඒ කියන්නේ ඒ තැන්වල ඉඳලම අර තිබුණු සම්ප්‍රදායික හරි නේද තොණ්ඩමල්ලගේ ඊට පස්සේ දිගම්බරන්ලගේ නේද වරිවේසුරියස්ලගේ මේ 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 තියෙන දේශපාලනය වෙනස් කරන්න මම කියන්නේ මගේ පුද්ගලික අදහස මේ හිතන විදිහ තමයි ඒක වෙනස් වෙනවා. උතුර මං කියන්නේ තව දුරටත් සුමන්දරන්ට ඕන වෙන විදිහට හරි තව කාට හරි ඕන වෙන විදිහකට ඒගොල්ලෝ සූදානම් වේදනා තනියේ ඒක ගොඩ විදිහට යන්නේ නැහැ. එහෙම යන්නේ නැහැ. ඒක පොඩි ප්‍රමාණයකින් වුණත් ඒ වෙන එක වැදගත් කියලා තමයි මම නම් හිතන්නේ ලංකා දේශපාලනය ඇතුලේ. ඒ ඒක ඒ අර්ථයෙන් ගත්තම මේ ඉලෙක්ෂන් එක මම හිතන අපි කියව ගන්න වෙයි. යම් විදිහකට සම්ප්‍රදායිකව තිබුණු අර මේ අපි යනකොට ඔක්කොම පිටිපස්සෙන් එන්න කියන දේශපාලනේ ඉවර කරන්න ඕනේ. ඒක ඉවර විය යුතුයි. ඒ අර්ථයෙන් ලැබෙන 100ට ප්‍රමාණයම කියන්නේ ඒක 1ද 2ද 5ද 10ද නෙමෙයි ඒ ප්‍රමාණය ඊටාම වැදගත්. මම හිතේ ඒ දේශපාලනයත් එක්ක දේශපාලනය කරන එක තමයි මම හිතන අපිට පැවරෙන වැඩේ බවටම පත් වෙන්නේ. ඉතින් ඒක ඒක කොහොමද කරන්න කියන එකත් ඊටාම වැදගත්. දැන් ඒතකොට ඒක මම කියන්නේ ඒක පුද්ගලිකව ඒතකොට අපි යම් කිසි විදිහකට අපිට විවේචනයක් එන්න පුළුවන් මේ ඔයගොල්ලෝ එහෙම කියලා මේ එහෙම ඉන්න අයට ඔයගොල්ලෝ ඡන්දෙ දෙන්නේ නැහැ නේද හරි මොකක් හරි කියලා. ඒට වඩා මම හිතන්නේ අපි ගේන්න ඕනේ තර්කය තමයි මේ දේශපාලනය මම හිතන්නේ මේ ওই තියෙන අර සම්ප්‍රදායක තිබුණ මේ 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 දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන මොනේ මම හිතන විශේෂම එක කරන්න පුළුවන් සහ ඒක වෙයි කියලා. මොකද මේ මොන දේ කිව්වත් මිලියගෙන ගන්න මිනිස්සු පාරට බහැපු රටක් මේක. ඒ ඒ ඒ හයිය ඒ ඒ ඒ ශක්තිය මම හිතන්නේ තාම ඉවරයි කියලා. මොකද මිනිස්සුන්ට දැන් ඊට වැඩියනේ එනද වගේ ඔය කියන දේ පිළිගන්න එක නැතිකමක් තියෙනවා. ඒ වගේම මේ දැන් ගොඩක් අය කියනෝනේ අත්දැකීම් තියෙන අයට දෙන්න ඕනේ කියලා. ඉතින් මේ අත්දැකීම් තියෙන අය කරපු ටික පනාබිඩ තියෙද්දි මම හිතන්නේ අපිට තව අත්දැකීම් ඕනේ කියලා. අපිට අවශ්‍ය වෙන අලුත් දේශපාලන සංස්කෘතියක් නේ.